FM ඔබ ඔබ ආදර කරන චෛත්‍යක වැඩිය ඔබ ඉහෙලියෙක් වෙන්න ඔබ දුවෙක් වෙන්න ඔබ යකි කෙනෙක් වෙන්න No God please no 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 අපිට ලබා දුන්න නිදහස වෙනුවෙන් අපේ රටේ නිදහස වෙනුවෙන් මල්ලක් නෙවෙයි ගෝණියක් හරි අරගෙන එනවා කියලා කියන්න කැමති රටකට දේශපාලනය වැදගත් වෙන්නේ ඒ රට ආර්ථික වශයෙන් ලෝකයේ ඉදිරියට ගේන්න වගේම රටේ මහජනතාව වෙනුවෙන් තීන්දුව తీරන අරගෙන රට ලෝකයක් ඉදිරියේ ඔසවා තබන්නයි. නමුත් අපේ රට දිහා බලනකොට අපේ රටට දේශපාලනය වැදගත් වෙන්නේ තම තමන්ගේ පෞද්ගලික දියුණුව සහ තමන්ගේ ඒකායන බලාපොරොත්තු ඉටු කර ගැනීමටයි. මේ නිසා කාලෙන් කාලෙට විවිධ ජනප්‍රිය පුද්ගලයන් දේශපාලන වේදිකාවලට ගොඩ වෙනවා වගේම ඒ හේතු ඉටු නොවන තැන එම වේදිකාවලින් බැහැලා යන්න පුරුදු වෙලා තියෙනවා. මෑත කාලයේ අපි දැක්ක ජනප්‍රියම දේ තමයි ලංකාවේ කලාකරුවෝ විශාල වශයෙන් දේශපාලනීකරණය වෙලා කියන එක. එක එක දේශපාලන මත උලුප්පවා දමමින් විවිධ දේශපාලන පක්ෂ වෙනුවෙන් කතා කරනවා වගේම පාර්ලිමේන්තු නියෝජනයන් කරන්න සමත් වුණ වගේම අසමත් වුණ අයත් මේ අතර ඉන්නවා. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්නේ දේශපාලනය වෙනුවෙන් අමුතු කතා කියන්න ගිහින් ජනප්‍රිය වුණ කලාකරුවෝ කිහිප දෙනෙක් ගැන. වසන්ති චතුරාණි වසන්ති චතුරාණි කියන්නේ අපේ රටේ කීර්තිමත් කලාකාරිනියක් කිව්වොත් වැරදි නැහැ. ඇය යම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කතා කරපු මාතෘකාවක් නිසා පසුගිය කාලයේ පැවති ජනාධිපතිවරණ සමයක වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. මේක බලන් ඉන්න සමහර අය කියයි අන්න තවත් කලාකාරිනියක් නැගලා දිනන කඩේ යන්න මල්ලක් අරගෙන කියලා. ඒ වුණාට සහෝදරනි මං කියන්න කැමති මේ රටේ නිදහස වෙනුවෙන් අපේ ගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපිට ලබා දුන්න නිදහස වෙනුවෙන් අපේ රටේ නිදහස වෙනුවෙන් මල්ලක් නෙවෙයි ගෝණියක් හරි අරගෙන එනවා කියලා කියන්න කැමති. නදීෂා හේමමාලි. නදීෂා හේමමාලි කියන්නේ පුංචි තිරේ ජයගත් දක්ෂ නිලියක්. මම විශ්වාස කරනවා මට මේ පොළවේ පහය ගහලා මම විශ්වාස කරන ගෞරවනීය දේශපාලනේ නියැලෙන්න මට හැකියාවක් ධෛර්යයක් ශක්තියක් තියෙනවා කියලා. අය පුංචි තිරයෙන් වගේම දේශපාලනයේනුත් යම් ගමනක් එන්න උත්සාහ කරත් අවාසනාවකට ඇයට දේශපාලනයේ ජය ගන්න බැරි වුණා. අය යම් රූපවාහිනී නාලිකාවක කතා කරපු මෙම සිද්ධිය නිසා බොහෝ දෙනා අතර යම් කතා බහකට ලක් වුණා. දැන් ඔබ කොළඹ ඉන්න කෙනෙක්. එතකොට කොහොමද දකුණට ගිහිල්ලා ජනතාව අතර වැඩ ගන්න? ඒතර හැමතිස්සෙම දැන් ඡන්දෙ ඉල්ලන්නේ හෙට ගිහිල්ලා උපංගම් පලාතේ කියලා ඡන්දෙ අරගෙන අපහු කොළඹට ඇවිල්ලා කොළඹ ටෙලිනාට්‍යයක් රඟපාලා චිත්‍රපටයක් රඟපාලා එතනින් වැඩේ අහවර කරනවාද? නදීෂා හේමමාලි කියන්නේ දකුණට හිමිකම් කියන දකුණේ අභිමානවත් ලේ තියෙන තරුණ කාන්තාවක්. ඒක විශේෂයෙන්ම කිය යුතුයි නදීෂා හේමමාලි ඉපදුනේ අම්බලංගොඩ පොල්වත්ත කියන ස්පිරිතාලේ. මේ සියලුම කීර්තියන් වලට මේ නදීෂා කියන නමට 100%ක්ම මට වගේම මේ ආදරණීය ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම අයිතියක් තියෙනවා මම ලබාගත් සම්මාන වලට පවා. ඉතින් ඒ නිසා තමයි නදීෂා හේමමාලි කියන කලාකාරිය නැවතත් ගම්බින් බලා යන්නේ. අනර්කලී ආකර්ෂා බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම ඔබේ ඔබ ආදර කරන චෛත්‍යක වැඩිය ඔබේ යෙහෙලියෙක් වෙන්න ඔබේ දුවෙක් වෙන්න ඔබ යකි කෙනෙක් වෙන්න ඕනම ප්‍රශ්නයක් මාත් එක්ක කතා කරන්න පුළුවන්. මම ඕන වෙලාවක ඉන්න ඔබ වෙනුවෙන්. අනර්කලී ආකර්ෂා මේ වන විට අපේ රටේ නොහිටියත් අයත් එක්තරා කාලෙක ලංකාවේ මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න බලාපොරොත්තු වෙච්ච රංගන ශිල්පිනියක්. ඒ වෙනුවෙන් දකුණ නියෝජනය කරමින් දේශපාලන වේදිකාවල කතා බහට ලක් වුණ කලාකාරිනියක්. මම මගේ වයසට වැඩිය මම 22යි ලොකු අභියෝග වලට මුහුණ දීලා තියෙන කාන්තාවක්. ගොඩාක් දුරට මගේ කලා ජීවිතේ විතරක් නෙමෙයි සැබෑ ජීවිතේ උනා මම නොහිතපු දේවල් වලට මට මූණ දෙන්න සිද්ධ වුණා. මම ගාල දිස්ත්‍රික්කයට ඇවිත් තියෙන්නේ ඔබ නිසා. ඔබ වෙනුවෙන් වැඩ කරන්න. ඔබ වෙනුවෙන්
औषधि हेवा मध्यम औषधि हेवा मध्यम के काव्य टेली नाटक इमहत जनप्रिय निलिया अय पसुगे पार्लिमेंट नियोजन सदहा इदिरिपत्तुना अयट पार्लिमेंट वरम लभिन्न अय तमंगे पक्षे पार्लिमेंट कंडायम गन वेदिकावक कियपु कथावक निसा पक्षे अतुले मैट यम अपहासुतावेकट पत्तेन्न सिद्धुना अपि मे पत्करले यवन पार्लिमेंट कंडायम अपि बुद्धिमत्व පත්කරලා නොයවුවොත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වෙන්නේ මතකනි ගිය අවුරුදු පහේ වුණ දේ මේ රටට. හැබැයි මේ පාර පොදු ජන පෙරමුණෙන් නම් බූරුවයි අස්සෝයි ಜಾති දෙකම දාලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ බූරුව ටික ගෙදර යවලා අස්සෝ ටික පාර්ලිමේන්තු යවලා. ඒ වගේම එම ප්‍රකාශයට පිළිතුරු දෙන්න වර්තමාන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා අමතක කර තිබුණේ නැහැ. අපේ අපේක්ෂකාවක් මට එවනවා. එයා දාලා ගෑල්ලක් මේක ඉන්නේ ඔක්කොම බූරුවයි අස්සෝයි කියලා. කියලා මගෙන් අහන හොඳද සර් කියලා. යාගේ කමෙන්ට් එකයි මං ලියලා ඇරියා අපේක්ෂක අතර අක්ෂය පූර්ව නැති වුණාට නාම යෝජනා මණ්ඩලෙන්නම් පූර්වෙක් ඉදලා තමයි ඔයාලට දෙන්න ඇත්තේ කියලා धर्मपाल कनिष्ठ विद्यालय ඊට පස්සේ පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් අරන් ලකුණු 200න් 184ක් අරගෙන අයිලන්ඩ් රෑන්ක් එකකුත් එක්ක මම යනවා කොළඹ විශාකා විද්‍යාලයට. ගයේෂා පෙරේරා කියන්නේත් මැතිවරණ සමයේ කතාබහට ලක්ුණු චරිතයක්. කඳුළු මාකට් කරලා Tamanගේ ජනප්‍රියත්වයෙන් පාර්ලිමේන්තු වෙන්න දඟලන කෙනෙක් විදිහට යම් හාස්‍යයකට ලක් වෙන්න ඇට සිද්ධ වුණා. මේ වගේ වැඩසටහනක් කඳුළුත් මාකට් කරාම යම් කිසි ඔබට මම කියන්න. අවාසනාවකට ඇට දේශපාලනයෙන් ඉදිරියට ඇවිත් අය හිතපු විදිහට මහ ජනතාවට සේවයක් කරන්න බැරි වුණත් මේ වන විට අය ඇමරිකාවේ බොහොම සුවපහසු ජීවිතයක් ගත කරනවා. ඔව් මම ඔබට කියන්න බොහොම කෙටියෙන් කියන්න 119 බස් එකේ නැගලා අපි දෙන බස් දෙහිවල ස්ටේෂන් එක ළඟමයි දෙහිවල සුපර් මාකට් එක තියෙන්නේ. අපි සුපර් මාකට් එකට ගිහිල්ල ඉවර වෙලා ආයෙ හැරෙන්න අපිට හම්බුන්නේ නැහැ. දෙහිවල ස්ටේෂන් එකේ ලොකු විශේෂණයක් සිද්ධ වුණා. ඒ දැනිච්ච දැනීම මට ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ අම්මා මාව තුරුල් කරගෙන බිමට වැටුණා. ඒ වෙලාවේ මට ඇති වෙච්ච හැඟීම ආකීසම වෙලාවක මට පැහැදිලි කරන්න බෑ. අනුෂා දමයන්ති මෑත ඉතිහාසයේ දේශපාලන වේදිකාවක කලාකාරිනියක් කතා කරපු කතාවක් ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා නම් එහි ගෞරවය සහ අංක 1 හිමිවන්න ඕනේ අනුෂා දමයන්ති කියන නිලියටයි. ජනවරමට අවසරයි ආදරණීය ජනතාවට ජනවරම වෙනුවෙන් සටන් කරන්නට කඳවුරු බඳින්නට ඔබ සූදානමින් ඒ තමයි නියම නියම වීර කැප්පටි පොළලගලේ තියෙන පුරන්න පුලගලේ තියෙන විහාර මහදේවිලාගලේ තියෙන සුගලා දේවිලාගලේ තියෙන ජාතියේ අභිමානය මැතිවරණය ඉල්ලා සිටිනවා මමයි. අය වේදිකාවක කියපු එක්තරා වචනයක් ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. එහෙමනම් වැරදුණු තැනින් නැවත පටන් ගමු. වැරදුණු තැන අපිම හදමු. වැරදුණු තැන අපිම නිර්මාණය කරමු. හරි පග යන හරි ජාතියක් ඉන්න ශ්‍රේෂ්ඨ ජාතියක් ඉන්න සැබෑ නායකයෙක් තෝරන ජනවරමක් තියෙන රණ සම්පතියගේ රණ රටක් ලෙස ඉතිහාස කරන්නට ලෝකයටම පෙන්නමු. අපි කවුරුන්ද? සියල්ලෝ ශ්‍රී ලාංකික වෙන අපි. බුදුබණට හිලෑ වුණු යකුබලව් ඇත. ගීතා කුමාරසිංහ කියන්නේ ලංකාව වගේම ලංකාවෙන් පිටත් ලංකාවේ නම ලෝකයට ගෙන ගිය නිලියක්. එහෙමනම් හතර වෙනි අංකය තබුනාසලගේ හිතේ මගේ මූණ වගේම තියාගන්න. වෙනත් රටක තියෙන Tamanගේ පුරවැසි භාවයත් අහිමි කරගෙන Tamanගේ ජනතාවට උදව් කරන්න දේශපාලනයට ආව නිලියක් හෝ ඒ ගීතා කුමාරසිංහ කියන නිලියයි. මොකද මම කලින් කාලයට අය දේශපාලන වේදිකාවල විවිධ විදිහට ජනප්‍රිය වෙනවා. මේ අය එක්තරා වේදිකාවක කරපු ප්‍රකාශය. ජනතාව වෙනුවෙන් කතා කරන්න හිතාගෙන ආපු මාව ගෞරවයෙන් මල්ල දැම්පොත් ඒක තමයි මගේ ජීවිතේ වැඩිම සතුට.
උපේක්ෂා ස්වර්ණමාලිනී ලංකාවේ ටීවී එකේ වගේම ලංකාවේ දේශපාලනයේ ලැජ්ජා සහගත සිද්ධියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් සිද්ධියක් තමයි මේ. උපේක්ෂා ස්වර්ණමාලිනී මහත් හාස්‍යයට පත් වෙන හේතුණ මෙම සිද්ධියෙන් පස්සේ ඇය දේශපාලනයේ රැඳී සිටින්න අසමත් වෙනවා. මෙම කතාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව අපේ ටීවී එකේ වුණ ලැජ්ජා සහගතම සිද්ධීන් ඇතුළත් වීඩියෝවේ අන්තර්ගත වේ. කැමති ඔබට ඉහළින් ඇති ලින්ක් එකෙන් එම වීඩියෝව බලන්න පුළුවන්.